රයිට් ඔයාට අශේන් නැගිටලා යන විදිය දැක්කම අතීතේ මතක් වුණ කිව්වා මොකද්ද මතක් වුණේ නෑ අශේන් දිහා මං කාලෙත් තිස්සේ බලන් ඉඳි හිටියා මට මේ අශේන් ගැන මතකයක් තියෙනවා අශේන් මේ ආස්මාලිකා කියන ටෙලිනාට්‍ය රඟපාන්න එනවා රඟපාන්න එනකොට මේ මේ මගේ පුතාගේ චරිතය එතකොට ඒ ඒ කැරක්ටර් එක ඊට කලින් ඇක්ටර් කෙනෙක් කළා ඒක ස්ටැබ්ලිෂ් වෙලා හිටපු කැරක්ටර් එක මොකද ලොකු රිස්ක් එකක් තියෙනවා අලුත් කෙනෙක් කියලා ටේක් ඕවර් කරන්න ඒක එයා හොඳ ඇක්ටර් කෙනෙක් ඒ ළමයා ඊට පස්සේ මොකද හේතුවකින් එයාට යන්න වුණා ඊට පස්සේ මෙයා එනවා මෙයා ඇවිල්ලා මේ මට තාම මතකයි මෙයාගේ අම්මයි තාත්තයි ස්ක්‍රිප්ට් එක අරගෙන එයාගොල්ලෝගේ වාහනේ ගාව තියාගෙන මේ පුතාට පාඩම් කරනවා දැන් ඒක හරි හරි ලස්සන විෂුවල් එකක් ඒක මං එළියට මෙහෙම තේකක් බොන්නනකොට මම ඒක දැක්කා ෆැමිලි ඒ අම්මට තාත්තලා ඇටච් ළමයින්ට මං හරි කැමතියි මට එහෙම එකක් තියෙනවා ඉතින් යා මේ ඇඩ් කරන්න මම කැමති වුණාට නෑ මම වැඩේ කරන්නේ නෑ හරිද ඇඩ් කරන්න ඕනකම තියෙනවා මේ ෆීල් එක එන්නේ නෑ දැන් මාත් එක්කනේ ඇඩ් කරන්නේ දැන් මාත් එක්ක ඇඩ් කරනවා ඒතකොට තමයි අපේ ඩිරෙක්ටර් දැන් මගේ මූණ බලනවා මේ නෑ මූ කරන්නේ නෑනේ මූ හැබැයි කරන්න එනවා මේ බඩ අවුට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ මම පොඩ්ඩක් පොඩ්ඩක් සද්දයක් එමින් දවමක මොකද මල්ලී මොකද තේරෙන්නේ නැද්ද මගුල කියන එක ආ දැන් උඹගේ චරිතය අඩුවෙන් ලිව්වොත් එහෙම ස්ක්‍රිප්ට් රයිටර් අපේ ඒවත් අඩු වෙනවනේ මොකද ඔබගේ පුතානේ ඔබගේ පුතානේ එහෙනම් අපේ ආර්ථිකයටත් කැලින්න එපා එහෙමම කිව්වා හරි දැන් මෙයා හැබැයි මං ආසම එක තමයි ආසම දේ එක ඒක ගන්නවා දැන් වෙන එකෙන් නම් වැටෙන හොඳ මං ඒජ් එකේදී මට කිව්වොත් මං ඊට වැඩිය මං පොඩ්ඩක් සෙන්සිටිව් වෙනවා මේ හොයි හරි අපි ඊළඟේ හයි ට්‍රයි කරමු අයිය මෙයා වැටුන්නේ නැහැ හැබැයි වැටුන්නේ නැති නිසා මට තව තවත් බලන්න පුළුවන් වුණා මට තේරෙනවා මිනිහා මගේ මානසිකව වැටෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ෂූටින් ඉවරනට පස්සේ කොහෙද යන්නේ මං මේ ජායල ඉන්නේ අයිය මං ජායල නා කොහොමද යන්නේ මං පික්මි එකක් දාන වර එනකපන් කාර් එකට කියලා කාර් එකේ මම එක් කරගෙන යනවා ටිකක් කාලේ මූ ලොකු වෙලා හරි මට ගැහුවොත් එහෙම හරි හැබැයි නම් මං කාර්යයේ කතා කරලා යනකොට මට තේරෙනවා ගොඩක් දේවල් දරා ගන්න පුළුවන් හරි ඕනකමක් තිබ්බා එයාට ඒක කරගන්න එයාට අර හවු වෙන්නේ නැති ප්‍රශ්නයක් තිබුණා ඉතින් ඒක මේ මම මෙහෙම පෙව්වේ නෑ නමුත් අපි කිව්වා සා ඩිරෙක්ටර් අපේ ප්‍රභාත් රෝෂන් ගොඩක් කට්ටිය මේ සීනියර්ස්ලා එක්කම යා වැඩ කරා එතකොට ඒ ඔක්කොම කිව්වට අර මම කාර්යයේ දාගෙන ටිකේ තේකක් බොමුකෝෙන් අරගෙන තේකක් බිලා පොඩි යාළු එකක් මං ගෙනාවා කම්ෆර්ට් එකක් මෙන්න ඊට පස්සේ ෂෙඩියුල් එකේ ඇවිල්ලා රඟපානවා අර හිටපුයි කා නෙමෙයි වගේ එකේ එච්චර හොඳට ඒක කරා ඒ කියන්නේ මං කියන්නේ ගෙදර ගිහිල්ලා යා ප්‍රැක්ටිස් කරන්න ඇති යා හොයා ගන්න ඇති සෝ ඒකට මං ගොඩාක් රෙස්පෙක්ට් කරනවා ඒ කැපවීම ඒක අපි අගේ කරනවා